ಅದೋಭ ಮೋನ ಮಮ ಚಾಂದನ ಜಯ ಸಿಂಹ ಮಮ ಮುಂಡ್ಯಾ ಮಾರಬಿಗೆ ಸುಪುತ್ರ ಕಾರ್ಯ ಅದಕ್ಕೆ ಇನ್ನೂ ಪ್ರಧಾನ ಪತ್ ಮೆರಟ ಕೋವಿಡ್ 19 ಆಸಾದಿತೀನ್ 649 ದಕ್ವಾ ಇಹಲಟ ನಿಷ್ಪಾದನ ಆರ್ಥಿಕ ಸಲಸುಂ ಕರೆಯತಿ ಬವ ಜನಾಧಿಪತಿವರೆಯ ಚೀನ ತಾನಾಪತಿತ ಪವಸಾಯಿ ಕೋವಿಡ್ 19 ಮರ್ದನೆಯ ಸಮಗ ಜಾತಿಕ ಆರಕ್ಷಾವ ತಹವುರು ಕಿರೀಮಟ ಆರಕ್ಷಕಾಂಚ ಸೂದಾನಂ ಕೋವಿಡ್ ಮುನಹಾ ದಿಬ್ಬತ್ ರಟ ಆರಕ್ಷಾ ಕರಗನ್ನ ಅಪ ಕಪ ವೆಲ ಅನಿವಾರ್ಯಂ ಅಪಿ ವೆಡೆ ಕರ್ನೋ ಭೂವಿಂಟ ನಯ ಮುದಲಕ್ ಲಬಾ ದೀಮಟ ಕ್ಯಾಬಿನೆಟ್ ಅನುಮತಿಯ සානදායි පොලි අනුපාත යටතේ ගොවියෙකුට ලක්ෂ 30ක් දක්වා ණය මුදලක් ඒ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා ගන්න පුළුවන්. තවත් බොලිවුඩ් තරුවක් සමු ගනිමින් ජබ් සේ දේඛා මගේ හසී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යලි ගොඩ ගැනීමට චීනය සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හුවෙයි මහතා අවධාරණය කරනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා හමුුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ශ්‍රී ලංකාව චීනය වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියා සිහිපත් කළ තානාපතිවරයා පැවසුවේ සැබෑ මිත්‍රත්වය යනු සැපතේදීත් විපතේදීත් එක්ව සිටීම බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවටද හානිකර තත්ත්වයක් උදා වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම විශාල ලෙස පහත වැටීම ප්‍රධාන ගැටලුවක් බව ප්‍රකාශ කළා. ලෝකාර්ථික අඩාල විපත් සමග ඇඟලුම් සහ සංචාරක වැනි ව්‍යාපාරයන්ගෙන් ලද ආදායම අහිමිවීම ඊට ප්‍රධානව බලපා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දීපෙන් මාදුන්නා. නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇති බවත් එය සාර්ථක කර ගැනීමට විදේශයන්හි සහයෝගය අවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා චීන තානාපතිවරයාට පැවසුවා. මේ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ ආර්ථිකයේ අඩාල වීම හමුවේ ණය හෝ මූල්‍යාධාර ගැනීම එකම අපේක්ෂාව නොවන බවයි. කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි අංශයන් වෙත විදේශ ආයෝජන පුළුල් කිරීමට කටයුතු කරන බවත් ඉන් ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී චීනයට ආරාධනා කළා. චීනයත් ශ්‍රී ලංකාවත් අතර පැවති දිගුකාලීන සෝදත්වය සිහිපත් කළ චීන තානාපතිවරයා කොවිඩ් 19 ආපදාවට මුහුණ දුන් අවස්ථාවේදී ශ්‍රී ලංකාව චීනය සමග එක්ව සිටීම ස්තුතිපූර්වකව සිහිපත් කළා. කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතින් 30 දිනකු ඊයේ දිනේ තුල පමණක් වාර්තා වීම සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් මෙවන විට දෙවෙනි රෝහල් 7ක ප්‍රතිකාර ලබනවා. මෙවන විට වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතින් 649 දෙනාගෙන් 506 දෙනෙක් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝනවන විද්‍යා ආයතනය මුල්ලේරියාව මූලික රෝහල, වැලිකන්ද මූලික රෝහල, ඉරණමඩු රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල සහ නාවික හමුදා රෝහලෙයි. වෛරසය ආසාදිනය පුද්ගලයින් 136 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් සැකකටයුතු රෝගීන් 250 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා. මේ අතර නිකවරටිය පොලිස් බල ප්‍රදේශය අදුදැසන 6 සිට වසා දැමුණා. ඒ එම ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසයේ ආසාදිතින් 4 දෙනෙකු හමු වීමත් සමගයි අදාළ ආසාදිතින් සැරිසරා ඇති ප්‍රදේශ විසබීජහරණයට ලක් කිරීමටද පියවර ගත්තා. මේ අතර කන්තලේ තුනේ කෑල ප්‍රදේශයෙන්ද ආසාදිතයෙකු හමු වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයන් 7 දෙනෙකු ඊ රාත්‍රියේ මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණා. මේ හේතුවෙන් අදුදැසන ප්‍රදේශයේ බොහෝ වෙළඳ සැල් විවෘත කෙරුණේ නැහැ. ඌව පරණගම ලකීලෑන් ප්‍රදේශයෙන්ද ආසාදිතයෙකු හමුවීමත් සමග ප්‍රදේශයේ පවුල් පහක් ස්වයන් නිරෝධායනයට ලක් කෙරුණා. ඊට අමතරව එම පවුල්වලට අයත් 12 දෙනෙකුගෙන් ඊයේ පසුරුවේ ජෛව සාම්පල ලබාගෙන PCR පරීක්ෂණවලට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. මේ අතර තවත් ආසාදිතයෙකු හමු මැදවච්චේ පිහිමියාගොල්ලෑ ප්‍රදේශයේ වසා දමා තිබූ වෙළඳ සැල් අද විවෘත කෙරුණු අතර සෞඛ්‍යාංශ මැදිහත් වීමෙන් එම ස්ථාන විසබීජහරණයට ලක් කෙරුණා. උහන හිනිදුරාව ප්‍රදේශයේ වෙළඳ සැල් ලබන සඳුදා දක්වා වසා දැමීමට එම වෙළඳ සංගමය අද තීරණය කර තිබෙනවා. කුරුණෑගල අධිකරණවල හා පිලැස්ස, රම්බඩගල්ල, පොල්ගහවෙල සහ කුරුණෑගල කම්කරු විනිශ්චය සභා අධිකරණවල විභාගවන නඩු සඳහා පෙනී නොසිටීමට නීතිඥවරු තීරණය කර තිබෙනවා. අපට පද්ධතියක තියෙන පුංචි හරි වැරද්දකින් මේ පද්ධතිය පාලනය කරගන්න බැරි තැනකට මේ රෝගය පැතිරීම වළක්වා ගැනීමයි අපේ උත්සාහය වෙන්නේ. මහ ජනතාවට ප්‍රකාශ කරන්නට තියෙන්නේ කිසිදු අධිකරණ කටයුත්තකට පෙනී නොසිටීමට නීතිඥ මණ්ඩලයේ තීන්දුව කරේ ඔබේ ආරක්ෂාව සඳහාමයි. කෙසේ වෙතත් අදත් අධිකරණ ආශ්‍රිතව විශාල පිරිසක් එක්ව සිටියා. ආරක්ෂක අංශ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරමින් ජාතික ආරක්ෂාවද තහවුරු කරන බව යුද හමුදාපති ලුතනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ඊයේ දවසේ 30 දෙනෙක් වාර්තා වුණා. ඒ 30 දෙනා වාර්තා වෙන්නේ නාවික හමුදා වැලිසර කඳුරේ විරෝධාර රණවිරුවන් 20 දෙනෙක්, ඒත් එක්කම නිමාඩු ගොස් සිටපු විරෝධාර රණවිරුවන් 2 දෙනෙක්, ඊට පස්සේ එක නිරෝධාන මධ්‍යස්ථානයකින් කොළඹ ප්‍රදේශයෙන් අරන් ගියපු මද්ද්‍රව්‍ය වලට අභ්‍යවෙච්ච පුද්ගලයෙක් හමු වෙනවා 23 වෙනි හැටියට. ඊට අමතරව තව 7 දෙනෙක් නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ඥාතීන් තව 7 දෙනෙක් හැටියට තමයි වාර්තා වෙන්නේ. සියලුම රණවිරුවන් මේ වන විට තමන්ගේ කඳුරු වෙත කැඳවලා තියෙනවද? ත්‍රිවිධ හමුදාවෙම පැමිණිය යුතු අයවලුන් සියලු දෙනාම වාර්තා කරලා තිබෙනවා. අනිකුත් ආරක්ෂාවන් සම්බන්ධයෙන් කොහොමද ඒ වැඩපිළිවෙල ඒ අයවලුන් ඉටු කරනවද? ඒ සැලසුම් ඔබතුමාලේ නිසි අයවලුන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද මේ මොහොතේ? අනිවාර්යයෙන්ම දැන් ගත්තම සෑම සතියේම අඟහරුවාද දිනේදී අපි අධිකරු ජනාධිපතිතුමා ආරක්ෂක කවුන්සිලයේ කැඳවනවා. මේ කොවිඩ් මොනවා තිබ්බත් රටේ ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ඒ දේවල් අතහැරලා නැහැ. ඒ දේවල් කරනවා ඒ ආකාරයෙන්ම. රට ආරක්ෂා කරගන්න ඕන කරතු යුතු සෑම දෙයක්ම සාකච්ඡා කරනවා. ඉතින් ඒ අනුව කොවිඩ් එකක්, කොවිඩ් තමයි අපේ ප්‍රධාන මාතෘකාව මේ අනුව. නමුත් රටේ ආරක්ෂාවට සමහර කට්ටිය කුරුමානම් බලපු කට්ටියට නැත්තම් මේකට අවස්ථාවක් වෙනවා. ඒ දේ කරන්න දීලත් නැහැ. මද්ද්‍රව්‍ය ඔබ දකින්න ඇති ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් මේ කොවිඩ් මේ වසංගතයේ මේ රට තුල පැතිර යන අවස්ථාවේ තුලත් විශාල කිලෝ 300යි 500යි අයිස් ඒ වගේම හෙරොයින් මුහුදෙන් අල්ලගත්ත නාවික හමුදාවේ. ඉතින් ඒකින්ද අපි මේව නවත්වන්නේ නැහැ. මොන දේ වුණත් මේ සියලුම දේවල් ක්‍රියා කරමින් රට ආරක්ෂා කරගන්න, රටේ ජනතාව ආරක්ෂා කරගන්න අපි අප කැප වෙලා අනිවාර්යයෙන්ම අපි වැඩ කරනවා. සෞඛ්‍ය එකක්, මිනිසුන්ගේ මනස තව එකක්, ආර්ථික එකක්, එක එක දේවල් තිබෙනවා. ඇඳිරි නීතිය කඩ කරන්නන් සඳහා වසර දෙකක සිරදඬුවමක් පැනවීමේ හැකියාව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ ස්වර්ණවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මේ අද උදෑසන 6න් අවසන් වන පැය 24 කාලය තුළ 522ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඳිරි නීතිය සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් ඇඳිරි නීතිය පනවපු දවසේ ඉඳලා 42,100ක් අත්අඩංගුවට අරගෙන තිනවා. වාහන 10,900ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. නීතිය කොහොමද එලෙස අත්අඩංගුවට ගන්න පුද්ගලයන්ට ක්‍රියාත්මක වන්නේ? අධිකාරණ ඉදිරිපත් කරලා අප ලබා දෙනවා. පොලිසියෙන් මුලින්ම අප ලබා දුන්නා. වාහන අපේ භාරයේ දැනට 5000කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මුලින්ම වාහන අපි නිදහස් කරා. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය මතුවලා තියෙන්නේ මේ අවදානම විශේෂම රෝගයේ ව්‍යාප්තිය වළක්වන්න. කවුරු හරි කෙනෙක් දැන් ඔබ දකින්න ඇති පසුගිය දිනවල විවිධ පුද්ගලයෝ විවිධ අදහස් ප්‍රකාශ කරා මේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන. නමුත් මේ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ හැමෝගෙම යහපතට. ඉතින් කවුරුත් ඒකට පටහැනිව කටයුතු කරන්න එපා. ඒකට අනුගත වෙලා කටයුතු කරන්න. නිරෝධායන පනත වගේම ලංකාවේ අපරාධ නීතිය බලපානවා. ඒ අනුව අවුරුදු 2ක හිරදඬුවමක් ලබා දීමට අධිකාරණයට හැකියාවක් තිබෙනවා. දැන් කෙසේ වෙතත් අද රාත්‍රී 8 ඉඳලා සඳුදා උදෑසන 5 වෙනතුරු මුළු ලංකාව පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලය තුල තමුන්ගේ සේවා හැඳුනුම්පත භාවිතා කරලා යන්න පුළුවන්කම තිබුණේ අවශ්‍ය සේවාවල අයට විතරයි. මේ බලපත්‍ර අදින් 30 වෙනි දැන් අවසන් වෙනවා. මේ බලපත්‍ර අලුතෙන් අලුත් කරගන්න පොලිසිය වලට යන්න ඕනේ නැහැ. මේ තියෙන බලපත්‍ර මතක තියාගන්න. මේ තියෙන බලපත්‍ර කියන්නේ අවශ්‍ය සේවා පවත්වාගෙන යන්න යම් යම් ආයතන වලට දීපු බලපත්‍ර. ඒ බලපත්‍ර මැයි මාසේ 31 වෙනිදා වෙනකම්ම ක්‍රියාත්මක වෙනවායි කියලා. මැයි මාසේ 31 වෙනිදා දක්වා අපේ ඇඳිරි නීති අපේ රටේ ඇඳිරි නීති ක්‍රියාත්මක වේද? ඒක තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. නමුත් තිබුණොත් මේ ඇඳිරි නීති බලපත්‍රය ඒ දක්වාම වළංගු වෙනවා. ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. මේ අතර මැයි 20 වෙනිදා සිට ගොවීන් සඳහා හිගින්ගින් තොරව පොහොර ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ඉදිරියේදී එන යන කන්නේට හෙක්ටයාර 523,500 අස්වද්දන් පොහොර මෙට්‍රික් ටොන් 150,000 ගෙන්නා ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය බව, ඒ සඳහා අවශ්‍ය කරන බීජ පොහොර සහ අනිකුත් මූල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබලා දුන්නා. සානදායි පොලි අනුපාතය යටතේ ගොවියෙකුට 130,000 දක්වා ණය මුදල ඒ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා ගන්න පුළුවන්. මහජන බැංකුවේ අස්වැන්න විශේෂිත ණය යෝජනා ක්‍රමයේ යටතේ
ආරම්භ කරලා තිබෙනවා. සියලුම සුළුහා මධ්‍ය පරිමාණ විමෝල් හිමියන්ට ණය පාසුකම් ලබා දෙන්නත් ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඒ අතර සතස සතුව තියෙන විමෝල් සහ සම්පකර අංශයේ සතුව තියෙන විමෝල් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ යොදන බව චමල් රාජපක්ෂ අමාත්‍යතුමා විසින් කලාකරුවන් පිරිසක් ඉන්නවා මේ වන විට ස්වයන් රැකියාව නැත්නම් ජීවනෝපාය අයින් වෙයි. ඔවුන්ට ණය පාසුකමක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා අධිකරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.වී. ජයසුන්දර මහත්මයාට ඒ වගකීම පැවරුවා. ඉතාම වැදගත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා විදේශයන්නේ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයෝ පිළිබඳව. ඒ රටේ තිබෙන තානාපති කාර්යාලය මාකොම සාරිස් කාර්යාලය නියෝජිත කාර්යාලයට පුළුවන් තමුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. එතර රැකියාවල මෙතර සිටින ඥාතීත මිත්‍රාදීන්ට පුළුවන් විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ 1989 දුරකථන අංකයේ පැය 24 පුරාම විවෘතව තිබෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. අතිගරු ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් උල්ලංඝනය කරලා නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිලු අදින් පස්සේ සල්ලි වියදම් කරන්නේ රජයේ සේවාවන් සඳහා. පුද්ගලයන්ට වැටුප් ගෙවන්න, විස්තරාම් වැටුප් ගෙවන්න, එදිනෙදා කටයුතු කරගෙන යන්න, බෙහෙත් ටේප් ගන්න, කොරෝනා මර්ධනය කරන්න මේවට මුදල් වෙන් කළා නැහැ. නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව. අභිනව පාර්ලිමේන්තුව කියන්නේ මැරිච්ච පාර්ලිමේන්තුව, ඉවර වෙච්ච පාර්ලිමේන්තුව නෙවෙයි. අලුතෙන් මැතිවරණයකින් පස්සේ පත් වෙන පාර්ලිමේන්තුව පවත්තලා අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ගත වෙන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලින් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේය. ලබන සඳුදා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාම අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍යලේකම් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් එදින උදෑසන 10ට පැවැත්වෙන බවයි. අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 60,000 සීමාව ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර ලොව පුරා වෙසෙන ආසාදිතයන් සංඛ්‍යාවද 32,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 228,000 ඉක්මවා තිබෙනවා. නවතම වාර්තා පෙන්වා දෙන්නේ ආසාදිතයන් සංඛ්‍යාවද මේ වන විට 32,00,000 ඉක්මවා ඇති බවයි. එමෙන්ම පුද්ගලයන් 10,300,000 අධික පිරිසක්ද සුවය ලබා තිබෙනවා. වෛරසයේ බලපෑම දැඩි ලෙස එල්ල වී ඇති රට බවට පත්ව ඇති ඇමරිකා එක්සත් ජනපදය සමස්ත මරණ සංඛ්‍යාව 60,000 සීමාව පසු කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරටින් ගෙවුණු පැය 24 තුළ කොවිඩ් 19 මරණ 2,498 වාර්තා වී ඇති බවයි. එමෙන්ම ගත වූ දිනේ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවද 25,388. මෙතර වෛරසය පාලනය කරගත් රටවල් අතර කතාබහට ලක්වන රටක් වන නව ශ්‍රීලන්තයේ දැනට වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 1,476ක්. එමෙන්ම එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 19ක්. මෙලෙස වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම පිළිබඳව එරට අග්‍රාමාත්‍යවරිය වන ජසින්දා ආඩෙන් ප්‍රකාශ කර තිබෙන්නේ ජනතාවගේ විනය හේතුවෙන් වෛරසය පාලනය කර ගැනීමට හැකි වූ බවයි. මෙතර ගත වූ දිනේදී බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් 19 මරණ 800කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ සමග එරටින් සමස්ත මරණ 26,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මෙතර පවතින තත්ත්වය සැලකිල්ලටගෙන දිනකට පුද්ගලයන් 100,000ක පමණ පිරිසක් පරීක්ෂාවට ලක්වීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා. එරටින් වාර්තාවරණ මරණ සංඛ්‍යාව 10,000කට අධිකයි. මේ අතර ඉන්දීය පොලිසිය වෛරසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කළ තවත් අපූරු ක්‍රියාවක් මේ.
දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කවලට අද පසරු අටේ සිට යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ දිවයිනේ දිස්ත්‍රික්ක 21කට ඇඳිරි නීතිය අද ක්‍රියාත්මක නොවනද දිවයිනේ බොහෝ නගරවලට ජනතාව පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණු බවයි. COVID-19 ව්‍යාප්තිය වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස සැලකුණු කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පසුගිය දින කිහිපය තුළ දිවා කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව නගරවලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. එසේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවූ ඇතැම් ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදිතයින් හමුවීම හේතුවෙන් එම ප්‍රදේශවල වෙළඳසැල් වසා දැමීමටද අදාළ පළාත් පාලන ආයතන සහ වෙළඳ සංගම් තීරණය කළා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිත නගරවලට ජනතාව එතරම්ම පැමිණි බවයි. මේ අතර අවදානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද රාත්‍රියේ යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ඊයේ පසුරුවේ රජය තීරණය කළා. ඒ අනුව අද රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි මාස 4 වෙනිදා සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. නුවරපාර තොරණහන්දියේ පෑලියගොඩ ප්‍රදේශයේදී ඇඳිරි නීති බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකළ පුද්ගලයින් පොලිසිය විසින් පරීක්ෂා කළා. මෙහිදී ඇඳිරි නීති බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ පුද්ගලයින්ද හඳුනාගත් පොලිසිය ඔවුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කිරීමටද පියවර ගත්තා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ කාල සීමාව තුළ තමුත්තේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පුලක් පොලිසිය විසින් වටලනු ලැබුවා. දිවයිනපුරා යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටගත් පියවර සමග දිවයිනේ ප්‍රධාන නගර කීපයක් අද පෙරවරුවේ දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. මේ අතර පසුගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ ගණනාවක නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටලීමට පොලිසිය පියවර ගත්තා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ කාල සීමාව තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයින් 47,700ක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම පොලිස් භාරයටගත් වාහන සංඛ්‍යාව 10,700ක්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් ගතවද කතෝලික ජනතාවට තවමත් සාධාරණයක් ඉටු නොවූ බවට චෝදනා කරමින් අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මිගමුව කලාපීය කතෝලික පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැතුනේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී. මීගම් කලාපේ කතෝලික පියතුමන්ලාගේ අදහසක් ආවා මේ අවුරුද්දක් පිරෙන අවස්ථාවේ මේ බෝම්බ ප්‍රහාරයට. නමුත් තවම මේ අපි බලාපොරොත්තු වෙන සාධාරණත්වයේ යුක්තිය මේ සඳහා ඉටු වෙලා නැහැ කියන. ඒ නිසා ඒ සඳහා අපි මේක යට යන්නට නොදී අපිට අවශ්‍යයි මේ යුක්තිය, අපිට අවශ්‍යයි සාධාරණත්වය, අපිට අවශ්‍යයි කියන හඬ අපි ගේන්නට ඕන කියලා විශේෂයෙන්ම කතෝලික පියතුමන්ලා සහ ජනතාව හැටියට. මේ බෝම්බ ප්‍රහාරය ගැන අපි නොදන්න දේ තමයි කවුද මේක පිටිපස්සේ හිටියේ කියන්නේ. දැන් බෝම්බ ප්‍රහාරය වියත් කරපු ඍජුව වියත් කරපු අය, ඒ අය බෝම්බ ප්‍රහාරයේදී මරාගෙන වැළැක්කට ඒ අය මිය ගිහිල්ලා තියෙනවා. නමුත් මේ බෝම්බ ප්‍රහාරය අරමුණ මොකක්ද? ඒ වගේම මේ ප්‍රහාරය සිදු කරන්නට උදව් වුණේ කවුද? කවුද මේක පිටුපස හිටියේ? මේක කාගේ වැඩක්ද? එතකොට ඒක එක පැත්තක්. එතකොට මේකට මේක සංවිධානය කරපු සහ ඒ සංවිධානය කරපු අයට උදව් දුන්නු අය කවුද කියන එක එළිදරව් වීමත් එය පරාදයක් නිසා අනිවාර්යයෙන්ම ඒ අයව නීතිය ඉදිරියට ගෙනීමත් තමයි සාධාරණත්වයේ සහ යුක්තිය කියලා කියන්නේ. ඒ වගේම මේ ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත් වෙඳලා, ඒ කියන්නේ බුද්ධ්‍යාංශවල තොරතුරු කලින් දැනුවත් වෙඳලා එය වළක්වා ගන්නට ක්‍රියා නොකළා නම්, එහෙම දෙයක් සිදු වෙලා තිබෙනවා නම්, එහෙමනම් ඇයි එහෙම වුනේ, කවුද ඒකට වග කියන්නට ඕනේ කියන එක පිළිබඳව රටට එළිදරව් වෙන්නට ඕනේ. සෝදානම් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ජල බිල්පත් ගෙවීමට රජය වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානකර මහතා අද මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව තීන්දුව අරන් තියෙනවා ඒ බිල්පත් වෙන වෙනම මාසෙන් මාසයට ගණනය කළා ලබා දෙන්න ග්‍රාහකයන්ට. ඔවුන්ට ඒවා ගෙවීමට ඉඩ සැලසෙනවා සාමාන්‍ය විදියට. ඒවා එකට එකතු කරන්නේ ඒ මීටරේ ඒ මාසේ සටහන් වෙන ප්‍රමාණය ඒ මාසයට සීමා වෙන. ඒ නැතුව මාසෙන් මාසය ඒ සටහන් වෙන මීටරය එකට එකතු කළා අපි බිල හදන්නේ නැහැ. බිල ගෙවන්න වෙන්නේ වෙනදා වගේම. එක සැරේ ආවට ඒවා වෙන වෙනම තියෙනවා.
පාරිභෝගිකයාට ගෙවන්න පුළුවන් හැටියට ගෙවීම් කරගෙන ගියාම හරි. ඒකට ඉඩකඩ පහසුකම් ලබා දෙනවා. පළමුවෙන්ම ඒ අය මාර්තු මාසයේ බිල ගෙවන්න. ඊට අප්‍රේල් මාසයේ බිල ගෙවන්න. තවත් එක දවසක් වමනා බව කිව්වොත් ඊට වමනා සාහනය ඉඩකඩත් ලබා දෙනවා. කාලයක් නැහැ මොකද ඒක කෙනාට එක එක විදියයි. හැබැයි බිල් සියල්ලම ගෙවන්න ඕනේ. ගෙවත්තේ භෝග වගා කිරීම පිළිබඳව මේ දිනවල වැඩි අවධානය යොමු වෙනවා. ගෙවත්තේ කුඩා බිම් කඩක භෝග වගා කළ හැකි සරල ක්‍රම කිහිපයක් ගැන අපි විමසා බැලුවා. ආහාර අර්බුදයකට පිළියම් ලෙසත් මානසික සහනය උදෙසා මෙන්ම අමතර ආදායම් මාර්ග සඳහාත් තරුණ මහලු බේදයකින් තොරව බොහෝ අය මේ දිනවල ගෙවතු වගාව සඳහා යොමු වී සිටිනවා. ඒ රජය ආරම්භ කළ ගෙවතු වගා වැඩසටහනට සමගාමීවයි. මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂිකා අයිකේ වර්ෂමානා මහත්මිය ඒ පිළිබඳව මෙලෙස උපදෙස් ලබා දුන්නා. හිල් කරනද පොල් කඩු. ගෙදර අපේ නිවසේම හොයාගන්න පුළුවන්. මේකත් අපිට කවානක් සඳහා බඳිනවා. පට්ටවලු, කෙසෙල් ගැසේ ලියලි යන පට්ට තියන්නේ අර පොතු. ඒ වගේම අපිට මේ විදිහට කුඩා බඳුනක්, තවන් බඳුනක් සකස් කරගන්න පුළුවන්. කුඩා බඳුන් වලට අමතරව මේ ආකාරයටත් වගා කළ හැකි. ප්ලාස්ටික් තවන් ට්‍රේ එක. මේ තවන් ට්‍රේ එකේදී ඇත්තටම මේක සිදුරු තියෙනවා. මේ විදිහට අපිට පස් මිශ්‍රණය මේකට පුරවගෙන එක DJ බැකින් මේකට දාලා අපිට මේක තවානක් විදියට සකස් කරගන්න පුළුවන්. එමෙන්න ඉතා සරල තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වගා කර නිසි පළදහවක්ද ලබාගත හැකි. එතකොට මේ වගේ සිදුරක් හදාගන්න ඕනේ. අහතර ජලයේ බහැලා යන්න. ඊට පස්සේ මේකට අපි කුඩා ගල් කඩ කිහිපයක් දානවා. වැලි කොටස් භාගයක් විතර දාලා අපි තවාන් මිශ්‍රණය හදාගන්න පුළුවන්. සර්වත් පස තුල කොම්පෝස් පොහොර භාවිතයෙන් ඉතා කුඩා බිම් කඩකුවත් මෙවැනි සරුසාර වගාවන් කළ හැකි වෙනවා. මේ පේරපැලේ හිටවනකොට මේ පොලිතින් කවරයක් තියෙනවා. ඇත්තට මුල්වලට හානියක් නොවන විදිහට මේ පේරපැලේ අපි පොලිතින් එකෙන් අයින් කරගන්න ඕනේ. මෙහෙම යටින් රවුමක් විදිහට කපලා පොලිතින් එක අපි ඉවත් කරන්න ඕනේ. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මේ අතර දිවයින පුරා පීඩාවට පත්ව සිටින ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත් වූ යහපත් පුරවැසියන් පිළිබඳව අදත් අපට අසන්නට ලැබුණා. ජායල යක්කඩුව ගොවි සමිතිය ඔවුන්ගේ අස්වැන්නෙන් ලබාගත් සහල් එම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදා දුන්නා. මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අඩු ආදායම් ලාභී පවුල්වලට මැහුම් කුලී ගෙවා මසා ගන්නා ලද මුක ආවරණ 5000ක් මහනුවර ත්‍රිරෝදරත වියදුරන්ට සහ බස්රත මගීන්ට බෙදා දීමට කටයුතු කළා. හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් පිරිසකට සහ පොලිස් නිලධාරීන්ට මුක ආවරණ හා ආරක්ෂිත මුහුණු ආවරණ ලබා දුන්නා. මේ අතර අනුරාධපුර කැකිරාව කොරස්කොල්ල ගොවිගම්මානයේ ගොවීන් සිය කුඹුරු වගාවේ අස්වැන්නෙන් ලද සහල් කිලෝ 2500ක් ඉඳුරුව ගෝණගල ගම්මානයේ ජනතාවට බෙදා දීමට පියවර ගත්තා. ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත ප්‍රතිශක්තිය වඩවන ඖෂධ වටෝරුවකට අනුව නිෂ්පාදිත ඇසුරුම් 4000ක් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය ඊයේ පන්නල ප්‍රදේශයේ රජයේ ආයතන වෙත නොමිලේ බෙදා දුන්නා. ඒ සමගින් යලිත් කෙටි විරාමයක් සඳහාය මේ යොමු. දැන් විදෙස් පුවතක්. බොලිවුඩ් සිනමාවේ දැවැන්ත රංගවේදියෙක් වන ඍෂි කපූර් මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මියන විට ඒ මහතා 67 වන වයෙහි පසු වුණා. බොලිවුඩ් සිනමාවේ දැවැන්ත ප්‍රතිභාපූර්ණ රංගන වේදියෙක් වන ඍෂි කපූර් මහතා දිවියෙන් සමගම තිබෙනවා. जब से देखा मैंने तुझको मुझको शायरी हेट हत्तुन विये पसवो ऋषि कपूर मियुगुस एत्ते मुंबाही पेटे पौद्गलिक रोहालकदी प्रतिकार लबनुन सिटेदे ओहु प्रवीण रंगनमेदी राज कपूरगे पुत्रयाद वनुवा එමෙන්ම ඍෂි කපූර් ජනප්‍රිය රංගන ශිල්පී රන්වීර් කපූර්ගේ පියායි. මේ
එසමගින් දැනට අප සමුගන්නවා.